ආයු බෝවන් ලස්සන දවසක් හැමෝටම. ඉතින් ඔන්න ආයෙත් අපි බ්ලොග් එකකින් හමු වෙන්න ආව ඔයාලව. කාලෙකට පස්සේ තමයි එන්නේ බ්ලොග් එකකට. ඉතින් අපි ඇල්ලේ තවත් බ්‍රාන්ච් එකක් ඕපන් කළා. ඒ වැඩත් එක්ක ටිකක් කාර්ය බහුල වුණා. ඒකත් එක්ක ඉතින් අපිට වැඩ ටික කරගන්න බැරුණා. ඉතින් කොහොමාරි මේ ටුවර් එක අපි පටන් ගන්නෙ ඇල්ලෙන්. යන්නේ කොහෙද හින්දමන්ද කියන එක අපි ඉස්සරහට කතා කරමු. තම්මිල් එක දැක්කම ඔය කට්ටි දකින්න ඇති අපි කොහෙද යන්න යන්නේ කියලා. ඉතින් මේ ගමන සුපුරුදු විදියට මාත් එක්ක යන්න මගේ සගයා ඉන්නවා, අපිත් එක්ක යන්න අජිත් මල්ලි. ඉතින් මේ පැත්තේ හයි, ගොඩ කාලෙකින් කට්ටියද. ඉතින් ඒත් එක්කම අපිට නම් අලුත් නෑ, ඔයාලත් දන්නවා අපේ ටේනල් එකෙත් අපි හම්මුණා. මේ වගේම හරියට මං හිතන්නේ අවුරුද්දක් විතර ඇති දැන් අපි ඒ ගමන ගිහිල්ලා. ඔව්, අවුරුද්දක ලං වෙන්න යනවා. ඉතින් ගොඩ දෙනෙක් කියලා තිබ්බා ආයේ එයාලත් එක්ක ටුවර් එකක් කරන්නකෝ, හොඳ වීඩියෝ එකක් දාන්නෝ කියලා. ඉන්න අපිත් එක්ක දිනේෂ් අයියා. ආයුබෝවන් කෝල්තවල්ලි. එහා පැත්තේ ඉන්නවා ලොකු පීරිස් අයියා. ඉතින් ඔහොම තමයි අපේ තියෙන්නේ. කියන්නකෝ දිනේෂ් අයියා මොකද වෙන්නේ? අතරමඟදී හම්බ වුණු ලස්සන මිනිස්සෙක් එක්ක සිල්වන් ඇඩ්වෙන්චර් ටුවර් එක කරන ලස්සන සංචාරයක් වෙයි. අතරමඟදී හම්බ වුණු බලයන් වෙනස්ව ගමනක් වෙයි අනිවාර්යයෙන්. ඉතින් අපි යමු ගිහිල්ලා ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් අපි දැන් ඉන්නේ බණ්ඩාර වෙල පූනාගල පාරේ. ඇවිල්ලා පූනාගල ටවුමට චුට්ටක් මෙහෙටමයි ඉන්නේ ඇවිල්ලා. නමුත් දැන් අපි තව කිලෝමීටර් 10ක් විතර තියෙනවා පහළට යන්න කොස්ලන්ද පැත්තට. ගිහිල්ලා තමයි අපි මෙන්න මේ පාර තමයි අපි යන්නේ. ගිහිල්ලා තමයි අපේ ඊළඟ දිසාවට හැරිලා පූනාගල උඩ කඳු වැටියට පැත්තට යන්නේ. ඉතින් දැන් අපි දැන් රෑට කන්න මොන හරි ගන්නත් එක්ක මේ අන්තිමට හම්බෙන කඩමන්දියක් හම්බුණා අපිට දැන් මීට කිලෝමීටර් භාගයක් වගේ ඉස්සරහින්. එතනින් මොන හරි ගන්න ඕනේ, හේතුව අපි දන්නේ නැහැ ඉස්සරහට අපිට මොන හරි ගන්න පුළුවන් ඇති කියලා. අපි මෙතන කඩමන්දියට ගිහිල්ලා දිනේෂ්යි මොන හරි අරගෙන යන්න. හා, ඒකෙන් අරయ్యා. යෝගට් හතරකුත් ගන්නවා කන්න. පැණිරත් දහම් මාමයි. පූනාගල පාරේ ඇවිල්ලා අතන කඩමණ්ඩියෙන් යෝගට් එකකුත් කාලා පිටත් වෙලා අපි දැන් යන ගමන් ඉන්නේ අපේ ගමනාන්තය සොයාගෙන යන පාර. ඉතින් මේ පාරේ යද්දී අලියත්තුත් ඉන්නවා කියලා කියනවා මේ ගමේ අය. එනකොට එයාලගෙන් අපිට කිසිම හානියක් නැති නිසා අපි යන්නේ ස්වභාව ධර්මයේ විදිහින් නිසා අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයෙන් අපි මේ පාරේ ඉස්සරහට යන ගමන. ටිකක් අමාරු පාරක්. ඒකට පහසු භාවය තේරෙන්නේ නැහැ මේ තියෙන ලස්සනත් එක්ක. ඉතින් මේ මොකද වෙන්නේ දිනසයි? මා ලස්සනයි. ඉස්කලන්තකම තියෙන. ඔව්. දෙන්නේ කියලා අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. අපිට අර අර පාරේ ආපු අර මේ වාගතිය ඔක්කොම නැතුව ගියා මහන්සි ගතියනේ. ඔව්.
උපාදාන සූපත් කරනවා අනිවාර්යෙන්ම යම්. ඉතින් අපි ඔහොම දැන් ඉස්සරහට යන ගමන් මේ පාර මේ වාහන බයික් වලට කියාපු පාරක්. ඉතින් ඒ ගැන කිසිම සැකයක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ටිකක් වේගෙන් යන්න ඕනේ මේ පාරේ. එතකොට තමයි මේ පාරේ පොඩ්ඩක් බැලන්ස් කරගෙන යන්න පුළුවන්. කළුගල් දාලා තියෙනවා නැත්නම් වල දකුණු පැත්තේ view එක අරම ලස්සනයි. මේ පුංචි දෙයක් අපිට අර නවත්තපු තැනින් ගන්න බැරි වුණා. මේ වතුර ටිකක් ගන්න බැරි වුණා. මොකද හේතුව තමයි අපි ගත්ත කඩමන්දි වතුර තිබ්බේ නැහැ. දැන් අපි මේ ගෙදරකින් පුංචි උදව්වක් ඉල්ලන්න කියලා නැවතුවා. වතුර ටිකක් අහලා බලන්න අපිට උඩට යන්න. මහන්සිද? ලස්සන පාරනේ. ලස්සනයි. මේ පාර. බණ්ඩා. ආන්න එකක් ගන්න. ප්‍රධාන ජීවන පාරෙන් මං හිතන්නේ තේ. ඉතින් අපි ආපු පාර දිගටම තේ දළුනා වෙන කට්ටිය තමයි ඉන්නේ. තේ වතුමැදින් තමයි අදින් අපි පටන් ගත්ත වෙන ආවේ. දැන් මේ හරිය අර view එකක් තියෙන. අපි දැන් මෙතන පොඩ්ඩක් නවත්වා මේ වතුර ටිකක් කියලා ගන්න. අපි වතුර ටිකක් දෙන්නම් කොනේ. ඔව් දෙන්නකෝ කෑන්න කෑන්න කරන් නම් කියලා කිව්වා. අමො බැලලා ඉස්සරහට. අපි මෙතනින් වතුර ගන්න නවත්තන්න හේතුව මේ බට වගේත් එක්ක දිනේෂ් අය එකත් එක්ක තමයි මේක නවත්තුනේ. වතුර ටිකක් කිල්ලා අමුතුයි මේ පැත්තේ. අපි එළු ගාල් කරලා තියෙන තරක් නේ. මේ හරිය එන්නේ ඇත්තටම මේ එළුවන්ගේ සද්ද විතරයි. කිසිම සද්ද බද්දයක් නැහැ. අපිට වතුර ගේන්න අය කෙනෙක් ගියා මේ පැත්තට. කෑන්නක් හොයන් එන්නම් කියලා. ආ SOS කෑන්නක්ම තියෙනවානේ. බොහොම ස්තුතියි. හරි. අපි ආයෙ එන ගමන් ගෙනත් දෙන්න. වතුර ටික ගන්න. ආ. ඊයේ ගත්තේ. ඈ? ඊයේ ගත්තේ. මේක දන්නේ අයියා ගෙනාලා තියෙන කියලා දෙන. ආ එහෙමද? ඔව්. කඩන්නේ මොන්නේ? අයියා මරනවා. නෑ නෑ. මේක මාර පහසුයි ඉතින් අපි වැඩේට. මේක සල්ලි දීලා ගන්නද බා? ඒක ගමනේ. එනියද? ඉතින් අපි වතුර කෑන්නක් කිල්ලුවා මේ වතුර ටික පුරව ගන්න. ඉතින් මේ මහේෂ් මල්ලි අපිට ගෙනත් දුන්නා. මහේෂ් නේද මනම? මහේෂ් මල්ලි ගෙනත් දුන්නා අපිට මේ SOS වතුර කෑන්නක්. මේ ලීරු දීනවලු. දම්බල හරියට. පාටි උඹ බොන්නේ නැවනේ අපිට. ඒක තමයි. ඔව්. මේ වේලාදරි කරන්නේ නේද? අසල බා. ආඩපෝ. ආ? මෙලිපුරු. අන්න වැඩි. අසල. අනේ ඔක වතුර පුරවද්දි හරි. තව දිගර ලීටර් පහක් නේද? පහට වැඩි. පහට වැඩිද? පහට වැඩිද නේ. අර බෝතලෙත් පහයි නේ අර. කොහොම හරි අපිට වතුර ගන්න කෑන නැදුන මහේෂ් මල්ලි. ඉතින් මේ පැත්තේ උඩ අහ මහේෂ් මල්ලි සාමාන්‍ය මෙතන යන කට්ටියත් මේ දැන් පාර උඩට යන්න ඕන නම් ඔයා මග පෙන්වනවද කට්ටියට? උදව් කරනවා කන්ද නගින්නේ. ඔව් දන්න කට්ටියට යනවා. අහ දැන් අපි කියනවා මෙතන යන්න. කොච්චර දුරක් තියෙනවද මෙතනින්ද? කිලෝමීටර් 2ක් ඇතිනේ. 2ක් විතර උඩට යන්න.
ගොඩක් ට්‍රැකින් කරන කට්ටිය යනවාද? ඔව්. බයික් වලම යන කට්ටිය. ඔව් බයික් වලින් තමයි. බයික් වලින් යන්නේ. අපේ ටිකක් දුර ආවා වතුර කෑන්නක් ඉල්ලගෙන. පාර යන්න යන්න නම් ගොඩක් රසවත්. වතුර පුරව ගත්තා ලීටර් 10 අර පෝටබල් කෑන් එකට. ඉතින් එකක් පුරවගෙන අපි දැන් ඉස්සරහට යනවා අපේ ගමනාන්තය සොයාගෙන. මෙන්න මේ දිය කඩਿੱත්ත තිබ්බ නිසා තමයි අපි නවත්තලා බැලුවේ. වතුර ටිකක් ගන්න බලාදි මෙතනම තියෙනවා වතුර බොන්න තැනක්. වතුර පුරව ගන්න තැනක්. කල් කීයද පයින්ව කියලා දිනස් අයියේ? දෙකයි. දෙකයි. පැන්නනේ. මෙයා ලැබිලා කලින්ම. වෙදර එක අපිට මාර සපෝට්ටිව් වල. මේ පැත්තටම වහිනවනේ දැන් අද මේ අද විතරයි මං හිතන්නේ. ඔව් මේ වෙලාව. අස්සයි. නිල් හහසෙන්. ඉතින් මේක තමයි අපි දැක්ක ලස්සන ආපු ගමන්. අපි ඇවිල්ලා නැවතුවා. දේවාලයක් ගාව මේ අපි යනවා මෙන්න මේ පහළ පාරින් අන්න අර කඳු වැටිය ගාවට. අද අපි රැ ගත කරන්නේ රාත්‍රි ගත කරන්නේ එතන කඳුරු ගිනි මැලෙත් එක්ක. අපි එතන තමයි අද රාත්‍රි ගත කරන්නේ. ඉතින් මෙතනද පේන අපිට වැල්ලවාය ටවුන් එක පේනවා. ඒත් එක්කම යහපැත්තේ අර මොකද්ද මේ කිව්වේ අයියේ මේ කන්ද උක්කැලක් තියෙනනේ. උක්කැලක් තියෙන්නේ. කොල්ල පාට. ඔව් කොල්ල පාට උක්කැලක් තියෙන්නේ. කුඹුරු වගේ තියෙන. අජියාගේ පළවෙනි ප්‍රශ්නේ. ඉතින් අපි මෙතන දැනගන් බොහොම ලස්සන පාරකින් ආව නේද අයියේ. ආදරන්නේ. පෙරලිලා. අරවන් එන්න කියලා පෙරලිලා. අපි මම මයිදන් උච්චමනේ පෙරලන 6 පාරක් විතර මම. ඔව් මයික් වැඩිලා තිබ්බේ 44. ඒක අපි හැමෝම වගේ වැටුණානේ මං මං විතරයි. ඔයයි ඩීකේ ගයියා වැටුණා. ඩීකේ ගයියා වැටුණා. එක්කෙනෙක් හිටියා ඔබ නෙතන නෑ. මනක් නෑ නේ. ඔව් මනක් නෑ. මොනවද නෑ. නෑ මන ඔව් මන වැටුණා. ඉතින් කොහොම හරි අපිව මතකෙට එක්කන් යනවා. මොකද අපි මේ උච්චමනී ගමනෙන් එකතු වෙච්ච කට්ටිය. ඉතින් කොහොම හරි කොහේ හරි අපි කතාවට ගියාම ඒක අපිට ආයෙ මතකෙට එනවා. කොහොම නමුත් අපි හද යනවා සුන්දර පාරාදීසයක් හොයාගෙන අන්න අර කඳු වැටි උඩට. අපිට තව කොච්චර වෙලාවක් ඇයිද අය යන්න එතනට? ටික වෙලාවක් ඇයිනේ දෙන්නේ කියලා අපි යන්. පාටව කීයක් තියෙනවද බලන්න. ඔව්. ඕ නෑ ඇත්තට මම හරි ලස්සන දවසක්. අපි රාත්‍රී ආහාර ගන්නෙත් දවල් ආහාර ගන්නෙත් මං හිතන්නේ අපි එතන හද. නේද? උච්ච මිනිස් සීන් එකම තමයි. ඔව්. දැන් දෙක අර උච්ච මිනිස් සීන් එකම තමයි. දවල් කැමරේ. කෙහෙල් කොලේ වතුපු කැමරයක් තියෙන අපි ගා. ආහ. ඒකත් අරගෙන අපි යමු. අන්න. ඒකත් මතක් කරන්න බෑ නේ. ඕත් එකේ සුන්දර විරින්ද පාන්දර නැගිටලා. ඔව්. කට්ටියක් එකතු වෙලා අපිට හදන්න. අපි ඒ ටිකත් අරගෙන හෙපෙත්‍රි. යා. අපිත් යනවා. My God. Wow. සු හැදෙනවා නේද? බලන්නකෝ අපි මෙන්න මෙතනට තමයි ආවේ. ඇවිල්ලා නැවතුනේ. මාරු
හොස් තැනගන්න අපි මේ පැත්තම පේනවා. බල එන්න ලස්සන අපි ඊට පස්සේ කතා කරමු. ආවේ ඔන්න ඔය පාරේ තමයි. අමාරුවෙන් මුදුනට මාව එන්න බයික් එකේ එන්න පුළුවන්. උඩරේම දුරක් උඩරට මාව. මේ හරණයි පල්ලේට තමයි යන්න ඕනේ. යන්න ඕනේ. මොකද එන්නේ ඇයි? වියට්නාමේ චොක්ලට් කන. වියට්නාමේ චොක්ලට් කනවා. මම ඇත්තටම ලස්සන තැනක ඉන්නේ. ඔව්. මේ කොහොමද මට පිං දෙවෙනිවතාවට මේකන් ආවට. ඔයාට පිං අපිව එක්කගෙන ආවට. නෑ මේ අපිත් මේ කතාවනේ බයික් ටික ආව හර ලස්සනයි. මේ මෙතන තියෙන පොඩි ගලක්. එතන කැම්ප් කරන්න
ඇතික රෑ කෑම් බොහොම සුවිශේෂී එකක් වෙයි කියලා තමයි කියන්නේ. මොකද කෝලිතමල්ල බොහොම විදියට මේ ලැස්තිලා ඇවිල්ලා තින්නේ අපිට බදුල්ලෙන් රස කෑමක් දෙන්න. ඔව්. ඉතින් යන් එතනටනේ. අනිවාර්යෙන් යන් අපි අතන බයිට් එක පහගෙන යන්නත් එනවා. ඔව්. බලන්න පුළුවන්. මේ ටිකේ තියෙන උසම දාන එක. මේ thank you chocolate වලට. වියට්නාම් chocolate නේ. ඔන්න ඔගොල්ලෝ ඉල්ල ගන්න. අපි දාන්න. ඔගොල්ලෝ ඉල්ල ගන්න. වියට්නාම් chocolate අපේ නෙවෙයි. එයායි. හරි අපි එහෙනම් අන්න අර ගල් පොත්ත උඩට ගිහලා අපි අද රාත්‍රිය ගත කරන්න අවශ්‍ය කරන හැමදේම සූදානම් කරගෙන ඊර බස යන විදිය බලමු. බාබකියු එකක් දාලා කිව්වා. අප්පා යයි 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 ඉක්මනට. අයියන් කිව්වට පොඩ්ඩක් බලාගෙන ඉන්නකො මේකල උඩට යනවා. අපි යමු එතනට. ඉක්මනින් යන්. අපි ආවා අමාරුවෙන් ගල් පොත්ත උඩට. දැක්කනේ ඔයාලා කට්ටිය ඇඹරි ඇඹරි ආව. ඉතින් දැන් අපි ලොකු පිරිසයි මේ හරිය නේද අපි දැන් කැම්පින් කරන්න ගල් පොත්. ඔව්. බයික්ස් එක මෙතනින් දාලා ගල උඩ නිසා ඔව්. තැනකුත් ඔව්. ඒ නිසා එහෙම තැනකුත් හොයාගෙන අපි දවල් කෑම තාම ගත්තේ නැහැ. දවල් කෑමත් ගන්න ලෑස්ති කරගෙන බයික්ස් ටිකත් හරියට ලයින් අප් කරගෙන තැනකින් කෑම් සයිට් එක හදනවා. මොකද ඕ අනිවාර්යෙන් ලැව්ගින්නන්නේ. ඔව් දැන් අපි ඔකට ලැව්ගින්නක් කියලා නම් තිබ්බනේ. මේ ඇත්ත කියලා නෙමෙයි ගොඩක් ඔය වගා කටයුතු කරන දඩයන් කරන කට්ටිය ගිනි තියෙනවා. දඩයක් කාරයොත් ගිනි තියෙනවා. බුරු කන්න ඕනේ නෑ උගුල්ලට ඕල කැලේට ගිනි තියෙනවා මේ පැත්තට යන්න. ඉතින් මේ කාලේට වෙන දෙයක් අර මේ කෑල්ලම ගිනි අරගෙන අතන උඩින් පටන් ගත්තම අරහෙට යනකම් ගිනි අරගෙන මේ දැනටත් සජීවී ලෙස ගිනි ගන්න ඒකයි මම කතාවල පෙන්වන්නේ. අර පෙත්තේ ඔක්කොම මේ අර දුමුළු වර්තින ඔක්කොම මේ මෙච්චරව නේ අය ගිනි අරගෙන ගිනි අරගෙන මෙහෙට එන්න විදියක් නෑ අරහෙට යන්නේ. කට්ටිය බයික් වල තියෙන බඩු ටික බා ගන්නවා අපි ඉක්මනින් කරුවල වැටෙන්න කලින් අපේ කූඩාරම් දෙක ඉදි කර ගන්න ඕනේ. මේ දෙකට ගැදුනක් කමන්නේ නේ ඈ. නම්බර් ප්ලේට් හදාගෙන රයිතෝ හරි ටෙන්ට් එක අපි ගහගත්තා. පොඩ්ඩක් ඉතින් පරක් වුණා හේතුව මෙතනෙද්දිත් අපි 5:20 වගේ වුණා. ඒ ආපුවායින් පස්සෙත් ඉතින් අපි කළේ මේ ලස්සන දසුන් බලබලා හිටපු එක විතරයි. ඉතින් අපි යන් හිට පස්සේ ටිකක් පරක් වෙලා තමයි ඉතින් ටෙන්ට් එක ගහන ගත්තා. ඒ නිසා පරක් වුණා. අපි යන් කැම්ප් සයිට් එක බලන්න. එන්නකො පෙන්නන්න බයික් ටික පාක් කරලා තියෙන විදිහ ටිකක් අමාරු වුණා මේ හැරි පාක් කරගන්න. හේතුව මෙහෙම ලෙවල් නැති ගල් තලාවක් උඩ තමයි අපි පාක් කරේ. ඉතින් ඒක ටිකක් ඒ වුණාට වෙලාව අරගෙන අපි ලස්සනට බයික් ටික පාක් කරා. මොකද අපි මෙතනට එක්කගෙන ආවේ පරිස්සමෙන් එක්කන් ආවේ මෙන්න මෙයාලා. මෙන්න මෙයාලා තමයි අපි එක්කන් ආවේ. ඉතින් යාලට අපි සැප දීලා තින්නේ දැන් හෙට උදේ වෙනකම්. මෙන්න මෙතන තමයි අපි අද රෑට බාබකියු එක හදන්නේ. හැබැයි ඊට කලින් ගෙදරින් වතන් ආපු බත් එක රස විඳලා ඉන්න ඕනේ. කෝ දිනසයි එන්න අපි කමු. නෑ මම බලන් හිටියේ ඇත්තට මේ නිදහසේ ඉඳගෙන මේ හරිම සතුටුයි. ඒ වගේම හරිම ලස්සනයි මේ හැන්දෑවේ මේ වලාකුළු බර හසක් තිබුණේ.
මාත් විශ්වාස කරා මේ සන්සෙට් එක තේ කියලා. නමුත් තිබුණේ නැහැ. අනිවාරෙන් මං හැබැයි අර කලින් අපි දැක්ක පින්තුරල නියම සන්සෙට් එහෙම තිබා මෙතනයි. අද අද මේ කාලගුණේ වැහි වලාකුළු හින්ද වෙන්නේ නැති මල්ලි මම හිතන්නේ මේ බාධාවත් වෙනස්ලා දින බලංගුඩින් ඇට වහින මධ්‍යම කඳු වෙන ටික බේරලා දින ඒත් වහයි කියලා විශ්වාස කරනවා. හැබැයි අපි බේරලා ඉන්නේ. අපි බේරලා වහින. ඕ දෙයනේ මේ කෑම එක දිග ඇරිග අපි නියමටම තියෙනවා. තියෙන්නේ අපිට මොනාද තියන්නේ, අපිට ඉස්සෝ තියෙනවා, චිකන් තියෙනවා, කැට පරිප්පු තියෙනවා, බොංචි තියෙනවා. ඉස්සෝ හැදෙනවා ඇත්තෝ කියලා. මේ ඇත්තට මේ කෙහෙල් කොලේ හදපු කෑම වෙලක් මේ සමායෙන්ද පිටරට ඉඳලා වීඩියෝ බලන කට්ටියට ඇත්තටම කෝලිත මල්ලිගේ ප්‍රේක්ෂකයෝ ගොඩක් පිටරට එන්නේ. මං කියන්නේ බලනවා. ඉතින් හරි ගහ කෑමක් පින් හදපු සියලු දෙනාටම සහ මාංශින සියලු දෙනාට, ගොවි මහතාගේ සිට බත් තේල හදපු කෝලිත මල්ලිගේ නංගිට වෙනකන් හැමෝටම පින් පින්. හරිම සුමදයි. වැඩි කතාවක් මං කලක් ඔයාලේ දැක්කේ පහළ වැල්ලවායේ ලයිට් එළිය නිකන් ගොඩාක් තරු පායල වගේ තියෙනවා ලස්සන්ටම. ඒත් එකම තව දැක්ක වීඩියෝ එකක් මේ අපි දර හොයන්න යනවා කලාමැදිරිය වගේ. අපි ලයිට් ටෝච් අල්ලගෙන පහළ තිබ්බ ෆයින් කැලයක්. ඉතින් අපි කට්ටියම ගිහිල්ලා දර හොයන් ආවා අපේ කඳවුරු රාත්‍රිය පොඩ්ඩක් වර්ණවත් කරන්න ගිනි මැලයක් හදාගන්න. ඉතින් ගිනි මැලේ වැඩ කොටයුතු ගොඩක් දැන් ඉවරයි. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ කට්ටියම මහන්සි වෙලා හදුව ගිනි මැලේ මෙන්න මේ විදියට. ඉතින් අජිත් මල්ලි සපෝට් එකක් දෙනවා ගිනි මැලේ දල්වන්න. නෑ අතර මේ ගිනි මැලේ ගැහුවේ දැන් අර දන්නවනේ පුණාගල කැම්ප් කරන්න ආපු කට්ටිය. පුණාගල උඩාරි සීතලයි. ඒ වගේම ඉතින් මේ අදු රාත්‍රියකින් සම්පූර්ණ වෙන්නත් එපා. ඉතින් පොඩි ගිනි වලක් ගහගත්තා. හුලම් මාවක් ඉදිරිය ගල් ටිකක් තිබ්බා. ඉතින් දැන් තියෙන්නේ අපේ රාත්‍රි කෑම වල හදාගන්න. ආරක්ෂාවටත් හොඳයි. ඔව් ආරක්ෂාව නෑ ඇත්තටම. මේ අපි අර මේ ගල්ලෝය කඳුරු රාත්‍රියේදී අපි ඉගෙනගත්ත ලොකු පාඩමක් ඒක ඇත්තටම. කෝලිද වලට කියන්න ඕනේ. ගල්ලෝ රෑ දෙකට විතර අලියා. ඉතින් වනජීවිගේ මහත්යත් කරගේ කිව්වේ ගිනි මැලේ චුට්ටක් මේවා කරන්න කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ පරිඩයක් මේකත් ඉතින් අතීතයේ ඉඳලා ආපු බයි. අත් එක මේ අපිට පාවිච්චි කරපු එකත් හම්බුණානේ. මේ කොටා එහෙම පාවිච්චි කරා. ඔව් මේ කොටා එහෙම මීට කලින් පාවිච්චි කරපුවා. කපලා. කපලා. ඉතින් ගෑස් ටික කල්ලමුනේ. පත්තු වෙන. දෙවියන් වුණා නම් හරියයි. ඒති වල දැක්කේ අපේ බාබකිව් ප්ලේට් එක. ඉතින් බාබකිව් එක දැන් රෙඩි වෙගෙන තියෙනවා. ඉතින් මේ දේවල් ටික අපි ඇල්ලින් සීසන් කරගෙන ආවා. දැන් ඉතින් ගිනි අඟුරු ගොඩේ යාලා රත් වෙනවා. පොඩි මාටි කවද්ද එනියන්න? තවද ඉස්සරහට. මේ ගමන කල්පනා කරලා බලන්න ගොනේ වතුර පාර එනවා. සොසේජ් එක නම් ඉවරයි. අපි හදන්න යනවා බාබකිව් එකත් එක්ක ගාලික් බ්‍රෙඩ් එක. ඉතින් ඒකට අජිත් මල්ලි ලොකු පීරිස් අයයි ලෑස්ති වෙනවා. අලුත් වැඩක්.
අපි ආසාවෙන් කන කෑමක්. මේ ෆස්ට් ටයිම් කෝලිතුමල්ලි තමයි අයිඩියා එක මේ අපි ගාලික් බෙඩ් එකක් එක්ක මේ බාබකියු එක හදනවාද කියලා. වෙනස් වෙලා බලන්න අලුත් කෑම ටික. අලුත් කෑම ටිකක්. මේවා සාර්ථක කඳවුරයක්. ඔන්න අපේ ඩිනර් එක ලෑස්ති. බාබකියු චිකන් එකයි ෆිෂ් එකයි ගාලික් බ්‍රෙඩ් එකයි සොසේජ් ඇඩුව අපි එක හදපුන ගමන් බාබකියු කරන ගමන් කෑවා. ඉතින් දිනෙස එකම නේද? නොමයි අපේ අද දවස ගෙවුනේ මේ ගල් පොත්ත උඩ පූනාගල කඳු වැටියේ උඩ ලස්සන විවේක. ඉතින් දැන් අපි නින්දර යන තමයි හැමදෙම ලෑස්ති. ලස්සන දවසක් අපි ගත කර උදේ නම් කට්ටියම මේ ගමට ලෑස්ති වෙලා ලස්සන පාරකින් ඇවිල්ලා ලස්සනට මේ ගමන අවසන් කරලා නින්දර යන තමයි දැන් ලෑස්තිය. ඉතින් දිනේෂ් අයියයි ලොකු පිරිසයි අජිත් මල්ලිය ගියා කූඩානගල ඇතුළට නිදාගන්න. එහෙනම් මමත් යනවා නින්දට. හෙට උදේ හම්බෙමු මේ පාරාදීසය කොහොමද කියලා බලන්නත් එක්ක. ගුඩ් නයිට්. දවසක් හැමෝටම. ඉතින් හොඳ නින්දකින් පස්සේ නැගිට්ට. ඉතින් ඔයාල දැක්කේ ඒ පායගෙන ආපු වීඩියෝස් ටික තමයි දැක්කේ. ඉතින් මට කලින් දිනේෂ් අයියා එළියට නැගිටලා ගියා එහා පැත්තේ ටෙන්ට් එකේ. අපි යාළුවලත් ගුඩ් මෝර්නින් කියාගෙන යම් බලන්න. දිනේෂ් අය ගුඩ් මෝර්නින්. ඔයාලා අපිව දාලා ගියානේ දෙපාන්ද. ඇත්තටම චටක් දැම්ම මේ අරිත් මල්ලිගේ මේ ඊයේ
මැෂින් එකේ හිර වෙලා ලෑ ලීරණ මැෂින් එකේ හිර වෙලා මේකලු සල් ඇහුණා මෙහා පැත්තේ. ඉතින් ඔයා ඒක ප්‍රශ්න විසඳන්න ගියේ මෝර්නින් ලොකු පිරිසයි ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් උද්‍යෝගේ මාත් වෙන්නේ අජිත් මල්ලි ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් උද්‍යෝගේ මේ පැත්තේ නුප්පේන view එක ඔයාලට පේනවා අර පැත්තෙන් වැල්ලවාය ටවුන් එක ඊයේ රෑ අර චූටි තරු වගේ පෙනුනේ අපිට වැල්ලවාය ටවුන් එකෙන්. ඊට එහා පැත්තෙන් හොම බලමු. එහා පැත්තෙන් පේනවා මෙන්න මේ හරි නමුණුකුල. නමුණුකුලින් තමයි උඩින් තමයි ඉර පාගෙන එන ඔයාලා දැක්කේ වීඩියෝ එකේ. අද පාන්දර පුංචි වැහි පොදක් එක්ක තද හුළඟක් තිබුණා පාන්දර 3ට විතර. ඉතින් නමුත් ඒකෙන් අපිට කිසිම බාධාවක් වුණේ නැහැ. තවත් සීතලේ ගුලි වෙලා අර ස්ලීපින් බෑග් එක අස්සේ නිදාගත්ත එක තමයි කළේ. ඉතින් ඇත්තටම අපි පින් කරපු මිනිස්සු කියලා දැනෙන්නේ මේ වගේ තැන්වලට ආවම. ලංකාවේ ඉන්න මිනිස්සු ගොඩක් පින් කරපු මිනිස්සු කියලා දැනෙන්නෙත් ලංකාවේම තැනක සංචාරයකට ගියාම තමයි. ඒක ඔයාලට බිඳින්න මේ වගේ තැන්වලට එන්නම වෙනවා. ඉතින් එන්න සුබදාමත් එක්ක ජීවිතය ගත කරලා යන්න, ජීවිතේ මොහොතක් හරි ගත කරලා යන්න එන්න. ඇත්තරම මම හිතන්නේ ඒක තමයි අපිට ගන්න පුළුවන්, ලබන්න පුළුවන් ඉහළම තෘප්තිය කියලා මම හිතනවා. අපි හදාගත්ත උදේ තේ එක. ඉතින් කට්ටි ලෑස්ති වෙන්න තේ එක බොන්න. මේ view එකේ තේ එකක් බොනවා කියන්නේ කොහොමද? ගල් මස්කට් කන්නේ. දිනසයි මොකද කියන්නේ? මේ හෝම් මේඩ් මස්කට් නේ. අතරේ කැපුවේ අතර නෑ ඔක ගානට බෙදන්න පුළුවන් මේ ආය වෙනස් කරා අර බිත්තරුටි කැපුවා දැන් තව හතර දිනේ කොහෙ පංකො අන්න දෙන මේ කෝලිත මල්ලි ගෙනල්ලා ගෙදර හදපු කේක් ඒක ගෙදර හදපු මාස්කට් එක අතරම ගෙදර නේ ඔව් මාස්කට් එක ගෙදර ඔව් රස පෙන්නන්න ඕනේ මූණෙන් ඈ අම්මා මරු ඉතින් අපි තේ එක බිව්වා දැන් යන්න ලකලැස්ති වෙන්න ඕනේ ඔයාලට පේනවද අර මගේ පිටිපස්සේ තියෙන කන්ද අන්න හරි ඒක මිලේනියම් පොයින්ට් කීපිත විතරක් මම ගියා මේ විදේශකයන් එක්ක දිනසයි ඔහෙට ඔව් ටුවර්ස් වලට ඒකයි එතන පහල තියෙන ප්ලින්කින්ටන් පොයින්ට් ඉතින් හරි ලස්සනයි ගියා අපේ මේ විහිඟු මල්ලි එක්ක ගෙනාවනේ ඔව් ඇත්තම කියනවා මේ මෙහෙ පූනාගල මුලින්ම ආවේ විහිඟු මල්ලි ඔව් මම මේ වීඩියෝ එක දැකලානේ මම ඔයාලට කිව්වේ ලස්සන වීඩියෝ එක ඔව් ආදරණීය මිත්‍රෙක් ඉතින් පළවෙනි වතාවට විහිඟු මල්ලි මාව මෙතනට එතනට එක්කන් ගියා ඔව් දෙවෙනි වතාවට ඇල්ලේ සංචාර කර්මාන්තේ නේන අපි සොඳුරු මිත්‍රා කෝලිත මල්ලි මාව එක්කගෙන යනවා බොහොම ස්තුතියි මං ගිහින් නැහැ thank you ගිහලා නැනේ ඔව් මම ඔයා හිටියේ නැහැ මේ වීඩියෝ මම බැලුවා ඔයාව හෙව්වා ආ කාලේ ගියා ලොක්කා කාර්ය බහුල කාලෙන්නේ
අජියටත් කතා කරේ අජි ආවේ නැහැ. අපි එහෙනම් ලෑස්ති වෙලා ටෙන්ටි කස් කරගෙන දැන් මේ පැත්තට යමු. තුන්වෙනි පාරනේ. ඒ කියන්නේ කැපුම් තුනක් දාන්නේ නෝ මේකේ. මම දැන් අද තමයි යන්නේ හොයාගෙන. විදේශිකයෝ තමයි ගියේ. නම් පෙන්නනවා යන්නේ කියලා. අන්න අතන තියෙන්නේ ප්ලින්කින්ටන් පොයින්ට් එක මේ පහල. නමුත් මෙතනට පේන්නේ නැහැ ප්ලින්කින්ටන් පොයින්ට් එක. උඩහා තියෙන්නේ මේ හැරි තියෙන්නේ මිලේනියම් පොයින්ට් එක. අපි එතනට යමු. බඩු ටිකක් තස් කරගෙන යමු. ටෙන්ට් බඩු ටිකයි අපේ යුම් පුම් බඩු ටිකයි හස් කරගෙන පිටත් වෙමු. ඔන්න එනම් අපි යන්න කියලා කඳුළු අස්පස් කරා. අස්පස් කරලා අපේ බෑග්ස් ටික ගැට ගහගෙන අපි ලෑස්තිලා ඉන්න යන්න. අපේ මේ ඊයේ ගිනිමැලේට පාවිච්චි කරපු තැන අපේ දේවල් ඔක්කොම අස්පස් කරලා සූදානම් කරලා තියෙන්නේ. මීට පස්සේ මෙතනට එන කෙනෙක්ට වුණත් මෙතන පිරිසුදුව පාවිච්චි කරලා යන්න පුළුවන් විදිහට අපි මේ දේවල් ටික හදලා තියෙන්නේ. ඉතින් හැමෝම ටෙන්ස් ටිකස් කරලා තම ගමන්ගේ බෑග්ස් ටිකස් කරලා බෑග්ස් වල පොදි බැඳගත්ත අපේ ඊළඟ තැනට යන්න. ඉතින් පේනවා ඇති ලොකු බෑග් මලු ටිකක් ගැට ගහගෙන බයික් එකේ අපි යන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් මෙතන අපේ දවස පැය ගාන ගෙවන්න අපිට අවස්ථාව දීලා තිනවා. අපි මේ අවස්ථාවත් බොහොම සුන්දර විදිහට විඳලා පරිසරයට හානියක් නොකර පරිසරයෙන් අපිටත් හානියක් වුණේ නැහැ. අපි බොහොම ලස්සනට මෙතනින් පිටත් වෙන තමයි දැන් සියල්ල සූදානම් තියෙන්නේ. ඉතින් ඔයාලත් මෙතනට එනවනම් එන්න. මේ ඇලිය අත්තු සැරිසරන කඳු ආශ්‍රිත ප්‍රදේශයක්. ඉතින් ඔයාලත් ආවොත් එනවනම් බොහොම පරිස්සමින් ඇවිල්ලා මේ ප්‍රදේශයේ ඉන්න කට්ටියගෙන් ඔයාලත් උපදෙස් අරගෙන මෙතන ඔයාලා කඳුළු රාත්‍රියක් ගත කරන්න පුළුවන්. අපි එයාලට අනතුරක් නොකර තාක්කල් අපිට අනතුරක් නැතුව මේ ගමන ලස්සනට සිද්ධ කරගන්න පුළුවන්. එහෙනම් මොකද කියන්නේ ලොකෝ අපි යන්නේ නේද? යමු. ජය වේවා. ලෑස්ති. යට. කෝලීගේ රූප රචනාව අතරතුර මා ඔබ සම්බන්ධ වීමට පැමිණියේ මාට සිදු අකරතැබ්බයක් සහ අතොරයක් ගැන කීවට hinaya hari sattosai ara lokkage bike e lokka hari sattosen pack karagena thiyenne me ajiyage bike e man thaya mulima battu ek pack karagatte me kooliyage bike e hun thundena ayen badu pack karala thiyenne me mage badu higanne ge wage me tattanga me inne mekata wakkiyanna ona manussya koolita wallige bike ekge yathura mu mage bag ekekata dala man eka pack karala ubala saturu ida horekkawat hoya ganna ba horekkawat dewe dan meka pack karala deepan balapa ara sereppu මේ ඇඳුම් තුවා පොඩි උන්ට ගහන තොප්පි මෙච්චර බඩු ගේනවා මෙච්චර බඩු ගේනවා මුලින්ම පැක් කරලා ඉවරුනේ බබ මේකට ප්‍රසිද්ධිය සමාවිල්ලපන්.
හරි සරලයිනි බඩරි හස් කර පත්ත මකුල අනේ බං කෝලි බලපං උබ ඔක්කොම තියෙනවාද කියලා නෑ ඇත්තර නෑ එහෙමද බයිසිකල් හතරම කොහෙ දාලා පැක් කරලා සමාවෙන්න හොඳ වෙලාවට හොඳ වෙලාවට ඒ ටෙන්ට් එකේ මගේ බෑග් එක විතරක් තිබුණේ නැත්තම් පැක් හතරම අදින්න වෙනවා මට නිල් පාට මතක තිබුණානේ හරි නැවතත් ඔබම කෝලිට ඔබ නෑ අපේ ටෙන්ට් එකේ දෙන්න තව දෙයක් කියන්න අමතකුණා අර අපිට ඒ පැත්තෙන් පේනවනේ මේ කදු වැටියක් අන්න අර පැත්තේ අර මීදුම් බාල වගේ තියෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා ලිප්ටන් සීට් කඳු වැටිය. ඉතින් ඒ පැත්තේ ආපෝ එදන්නා ලිප්ටන් සීට් කඳු වැටියට ගියා. ඉතින් අපිට ලිප්ටන් සීට් ගෑට පේනවා මේ කඳ. මෙතන ඉඳන් දැන් ලිප්ටන් සීට් බොහොම ලස්සනට පේනවා. අපි යන් එනන් ආයේ බයික් ටික ගාවට ගිහලා අනිත් ටිකත් ස්ටාර්ට් කරගෙන අපි යන් අපේ ගමන. හරිම දුෂ්කර මාර්ගයකින් තමයි ආයේ අපේ ප්‍රධාන මාර්ගයට යන්න තියෙන්නේ. ප්‍රධාන මාර්ගය කියන්නේ ඒකත් පොඩි අතුරු මාර්ගයක්. ඒකට යන්න තියෙන්නේ. ඉතින් පාරක් නැති පාරකින් තමයි ගිහිල්ලා පාරට එකතු වෙන්නේ. අරි අරි එච්චර 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 තපරකින් 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 කලබල වෙන්න බා මේ නවත්ත ගන්නත් බෑ අපි මේ හිටියේ ඉහළ view point එක ගාව අර ගල් වැටිය උඩ හිටියේ දැන් අපි ඉන්නේ මේ පහළ view point එක දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය ඇවිල්ලා මෙතන අපි දැක්ක කැම්පින් කරලා තිබුණා මේ ලක්ෂණ රමණන් තිබුණා දැන් මෙතන තමයි ගොඩක් අය ඇවිල්ලා කැම්පින් කරන්නේ මොකද අර හරියට යන්න බයික් එකකින්වත් යන්න ටිකක් අපහසු නිසා. ඉතින් අපි ඊයේ අපහසු ගමන ගිහිල්ලා එතනින් කැම්ප් කරා. දැන් අපි යමු පහළට. අපි ආවා ප්ලින්කින්ටන් පොයින්ට් එකට. මෙතන ප්ලින්කින්ටන් පොයින්ට්. අපි ඊයේ පොරොන්දුක් වුණා මෙතනට එනවයි කියලා. ඉතින් අපි ඒ වගේම ඔන්න පොරොන්දු ඉෂ්ට කරගන්නත් එක්ක මෙතනට ආවා අපි. ඉතින් මෙතනට පේනවා අපි ඊයේ උඩ පුණාගල කඳු වැටේ ඉඳන් දැක්ක ඒ වගේම view එකක්. නමුත් ගොඩක් සමීප විදියට මෙතනට පේනවා. කොහොමද view එක? වැඩක් නැහැ පිස්සු ඇදලා ඉන්න. ලංකාව ඇච්ච ලස්සනද නේ? අර ඩෑම් එක මොකද්ද? කලුකොට ආර මතක විදියට අර ඇල්ලේ වල දියල්ල බලන්න යන්නේ. සෑහෙන්න මැරුණේ ඇල්ලේ වල දියල්ලට ගිහිලා කට්ටිය. ඒකේ වතුර බොහොම නිල් පාටට තිබුණි මල්ලි මේ උමාවේ ජලාශය ව්‍යාප්තියත් එක්ක ඒකේ වතුර පැහැය වෙනස් වුණා මම දන්නේ නැහැ ඒකේ විද්‍යාත්මක සම්බන්ධය. කොහොම වුත් අර ඒ දියල්ල බලන්නත් හම්බෙන්නේ ජලාශය. දැක්ක විදිහ පිස්සු ඇදලා නේ. ඔව් නේ. view එක බැලවයි ටවුන් එක අර අපි බැල අර පැත්තෙන් නම් මේ කඳු වැටෙන් එහානේ අපි හිටි මේකෙන් එහා පැත්තෙන් ගියාම බලන්න පුළුවන් ඒතර ඒක අපිට හොයා ගන්න පුළුවන් අර උක්කැල්ල අපි දැක්කේ මේ පැත්තට අර මෙහෙමනේ නේ 12 වෙලාවෙන් තිබ්බේ නම් 2 වෙලාවෙන් ඉතල තියෙනවා කැම්පින් කරනවා නම් කැම්පින් කරන්න තියෙන තැන තමයි මෙතන ඉතින් මෙතන බොහොම ආරක්ෂිත තැනක් නමුත් මෙතනටත් අස්ති රාජයෙන් එතනටත් එනවා. ඉතින් ඒ නිසා ඒ වගේම ප්‍රවේශම් වෙලා මේ මෑත මේ අවට තියෙනවා ගෙවල්. ඉතින් යාලගෙන උපදෙස් අරගෙන ඔයාලට පුළුවන් මෙතන කඳුළු ඉදි කරනවා ඉදි කරන්න. ඒත් එක්කම මිලේනියම් පොයින්ට් එකට යන පාර තමයි මේ අපේ ඉස්සරහින් තියෙන්නේ. ඉතින් මේ තියෙන මිලේනියම් පොයින්ට් එකට අපි ඊයේ පුණාගල කඳු වැටි උඩ ඉඳන් පෙන්වද්දි මතක ඇති
මිලේනියම් පොයින්ට් එක පෙන්වුවා. මෙතනින් සාමාන්‍ය කිලෝමීටර් දෙකක් දෙකමාරක් උඩට ගියාම තමයි මිලේනියම් පොයින්ට් එක තියෙන්නේ. ඉතින් මේ වැහි මන්දාරමත් එක්ක අපිට මිලේනියම් පොයින්ට් එකට යන්න බැරි නිසා අපි තීරණය කළා, දැන් අපි තාම උදේට වොෂ් එකක් දාලත් නැතිනද වොෂ් එකක් දාන්නත් හොයාගෙන දවල් කෑමත් හොයාගෙන දිය කඩිත්තක් සොයාගෙන යන්න. අපි එන මෙතනින් පිටත්තල යමුනේ. ඔව් අපි ආරෙදි අපි දැක්කේ මුදු කරවලෙක් කියලා මං හිතන්නේ මරලා දාලා තියෙන්නේ. මේ ඇවිල්ලා අලු රදන එකෙක්. මුදු කරවලාගේ මේ ඔළුව ගාව ඉඳන් සඩස්ර විදියට මේ තියෙනවා සුදු පාට කොරලපේරි. ඉතින් මේ ඉන්නේ අලු රදන එක. පරි මෙතන ගල් අහිංසකතික් මේ පේනවා ඇති ගල් වලිනුත් ගහලා මරලා දාලා තියෙන්නේ. ඉතින් හරියට සත්තු ටික හඳුනගෙන තමයි අපි මෙනම් ගොඩාක් අහිංස සතෙක්. අන්න අපි ආවා දියලුම වෝටර්ෆෝල් එකවට, දියල්ල ගාවට. අපි ආවේ කොස්ලන්දාරා, කොස්ලන්ද පැත්තෙන් ඇවිල්ලා ආවේ දියලුම දියල්ල ගාවට. මේ බලන්නකෝ බලන්න අපේ මොනරු ටිකත් එක්ක, දඬු මොනරු ටිකත් එක්ක තියෙන ලස්සන පුදුම ලස්සනක් තියෙන. අද වතුර ටික කඩුවේ නේද දිනේ? වතුර ටික කඩු. අඩුනේ. ලස්සනයි අද. ලස්සනයි. ඔව්. ඒක වඩා අඩු වෙන දවස් තියෙනවා. ඔව්. ඔව්. අද නියම ගාන මන් දැන් හිතන්නේ. ඒ කියන්නේ මේ අඩුත් නෑ වැඩිත් නෑ. නැත්තම් මෙතන ඉන්නත් බෑ. පාවෙනවනේ. මූලක් වැඩි වෙනවා. අද අර හදි උඩ ටික බැල්ල වායක් පව කරගෙන අපි ආවා ඇල්ල පැත්තට දාන්න දිය කඩිත්තක් සොයාගෙන. ඉතින් අපිට අන්තිමට හම්බුණා ඇල්ලේ වල. ඉතින් අපි රිෆ්‍රෙෂ් වෙලා මෙතනින් අපි මේ ගමන නිමාවටපත් කරන්න කියලා එන්නවා. කොහමද වතුර ටික? නියම වතුර ටික. ඉතින් අපි අර උඩ ඉඳන් view point එකෙන් දැක්ක අලිකොටාර ජලාශයෙන් එන වතුර පාර තමයි මේ රිෆ්‍රෙෂ් වෙන්න කියාපු වතුර ටික. හැබැයි ඉතින් මෙතන ගිහලා නානන ටිකක් පරිස්සමයි. මොකද මේ වැහි කාලේට උඩ ව්‍යාපෘතිය ඕපන් කරපුවාම මේ මෙතන උඩින් ජලාශය පිරෙනවා. ඉතින් ඒ වුණාම පොඩ්ඩක් ගැඹුර වැඩි. ඉතින් නානවා නම් මෙතනට ඇවිල්ලා බොහොම කල්පනාවෙන් නාන්න, මේ ගමේ අයගෙන් පොඩ්ඩක් උපදෙසුත් අරගෙන නාන්න පුළුවන්. නියම වතුර පාර නේද ලොකු. මිනිස් එක්ක ආපයක් කාලා අපි මේ ගමනට සමුදෙනවා. ඊළඟ ගමනාන්තයට යන්න. ඊළඟ ගමනාන්තේ බොහොම වෙනස් එකක් වෙයි අනිවාර්යෙන්ම. ඉතින් ලස්සන දවසක් අපි ගත කළා.
දැන් අපේ අවසානයට ඇවිල්ලා තිනවා. අද අපි මේ තිනින් මේ වීඩියෝ එකට සමු දෙන්නයි සූදානම. එමණ දිනසේ. නව කැමරේ අපි. හා නා බඩගින් ඉඳලා උදේ කෑමක් නැතුව නාපු අපිට මේක නේද? රාජභෝජනේ. අපිට මේගොල්ලෝ ලොකු උදාවක් නේ. වොෂ්රූම් තියෙනවා මෙතනට එන එක ඉගෙන කායට කැම තියෙනවා. ඒ වගේ මේ අනිත් එක මල්ලි මේ වතුර පාර. ඔව්. මේ අලිගොටාර ජලාශයෙන් එන වතුර පාර. පාර. අනිත් පිරිසුදු වතුර. ආලා මේ කඩදාම් බලෝ කියන්නේ. දකින්න ඇතිනේ වීඩියෝ එකේ. ඔයාලා අපි ගොඩක් කරා. ඒ කියන්නේ නාණ්ඩාවේ ටික වෙලාවයි. මොකද කාලය සීමිතයි හින්දා. නමුත් ඊටත් වඩා වැඩි වෙලාවක් නාලා අපි දැන් ඉක්මනින් කාලා මෙතන පිටත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක රසයි. අලදී. සුවාඩම රාය. මෙතනින් අපි නවත්තිනවා. ඉතින් අපේ ගමන රසවින්දන ඔයාලා ගමන ඔයාලා ඊළඟ වීඩියෝ එක බලන්නත් අපිත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒත් එක්කම මේ වීඩියෝ එකේ හොඳ නරක කියන අමතක කරන්න එපා. ඒක අපිට ලොකු ලොකු වටිනාකමක් අපේ ඉස්සරහට එන වීඩියෝස් ටික හදාගන්න. ඒත් එක්කම මේ වීඩියෝ එකෙන් පස්සේ අපි යනවා විශේෂ තැනකට. අපි හිටියේ කඳු මුදුනක ඊයේ රාත්‍රිය ගත කරේ කඳුරු රාත්‍රිය. අද අපි යනවා වෙනස්ම පැත්තක් සොයාගෙන වීලි කලාපීය පැත්තකට. ඉතින් තැන කොහෙද කියලා කියන්න ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් අපිත් එක්ක ඉදලා ඉන්න. වෙනස්ම සංචාරයක් වෙයි මේක. ඊළඟ එකට ඉතින් අපි ඉච්චර කල් ගන්න නැහැ. ඉස්සෙල්ලා ගත්තා වගේ. ගත්තා වගේ කියලා. ඉක්මනටම දෙනවා. දෙනවා. ඉතින් එහෙනම් අපි හමු වෙමු ඊළඟ වීඩියෝ එකේ.